පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂංකයා විශ්වාසනීය දැක්ම. ඉන්ධන සහනෙන් අපිට දෙන ඔක 65 පරිප්පු. දැන් කාපු එකෙක් හොයාගන්න නෑ 65 පරිප්පු. මොකද ආණ්ඩුව කිව්ව අපි මේ දැන් අපිනේ ජනතාවට සහන දුන්නේ තෙල් ගහපියවුන්ට අපි සහන දුන්නු. හැබැයි මේ ආණ්ඩුව බැලුවා 65 සැමනොයි 100 මේ 65 පරිප්පුයි 100 සැමනොයි දීලා මුළු රටටම සහන දෙනවා කියලා. සති දෙකක් දෙන්න බැරි වුණා මේ. දැන් එහෙම සැමන් ගන්න නැහැ. එහෙම පරිප්පු ගන්නත් නැහැ. ආණ්ඩුව හිතුවා අපිට පරිප්පු කවන්න. රටේ ජනතාවට පරිප්පු කවන්නම් කිව්වා 65 පරිප්පු. හැබැයි ආණ්ඩුවට පරිප්පු කවන කාලේ වැඩි දවසක් නැහැ. මැතිවරණයක් තියපුවාම අනිවාර්යයෙන්ම රටේ ජනතාව තීන්දුව කරයි කාටද පරිප්පු කවන්න ඕනනි කියලා. ඒක නිසා මේ වගේ රටේ ජනතාව ඉතාමත්ම අපහසුතාවයට පත් කරලා කොයි එකටත් තෛලයේ හැටියට හමුදාව යොදවගෙන කරන වැඩපිළිවෙල. වැඩපිළිවෙල දැන් අපි කිව්වා මාළු විකුණන්න නැති වුණාම ප්‍රාදේශීය ලේකම්ලට මාළු විකුණන්න දුන්නා. ඒගොල්ලන්ට දීවර සංස්ථාවටයි මාළු විකුණන්න දෙන්න ප්‍රාදේශීය ලේකම්ලට කිව්වා මේ විගොම පැත්තේ ගන්න කියලා මාළු. ප්‍රාදේශීය ලේකම්ට කිව්වා උඹලා මේ මිනිසුන්ට අවශ්‍ය සහන දෙන්න ඕන කිව්වහම සමහර අයවට හමුදාව යොදලා විවිධ විදිහේ එළවලු විකුණන්න ලෑස්ති කළා. අද එළවලු ටික විකුණ ගන්න බෑ. රුපියල් 100ට අඩුයි ගොවියට ගෙනලා විකුණ ගන්න බෑ. අයි මෙහෙ එන ලොරි ටික එන්නේ නැහැ. ඒවා හමුදාව දාලා විකුණනවා කිව්වට එහෙම එකක් වෙන්නේ නැහැ. අද ගොවියා කබලෙන් ලිපට වැඩිලා. ඩොක්ටර් K.